Biru FM. Mati dul. කන්නඩිය තම්බෙච් එකේ බලමු අදවත් පත්තරේ නිමියනේ ඉල්ලේ මොනවද තියෙන්නේ විස්තරේ කියලා. හැදෙන්නට ගියා පුනරුත්ථාපනයට යවූ තරුණයා කඳවුර පුනරුත්ථාපනය කරයි. ඔය ඉතින් අද කාලේ උන් එහෙමනේ සාමාන්‍ය. මකන්න කෝවට දැම්මත් උන්ගේ හැඩයට කෝව හැදෙනව මිසක් ඉතින් උන් හැදෙන එකක් ඈ. රඳේන අවුරුද්දේ ශබ්ද දූෂණේ අවම කරන්න පුස්රතිඥා වෙළඳපොළට හඳුන්වා දෙයි. යකෝ ඉතින් පුස්රතිඥා පත්තුන කර නිකම්ම හිටියනම් ඉවරයිනේ. ආයි මොනවද ඉතින්? ආ බප්පේ! ආ බප්පෝ! ඒ මචං අද නම් බාප්පට කන්නාඩි හම්බ වෙලා තනියම පත්තරේ කියවනවා වගේ. ඒක තමයි. බාප්පේ සපෝට් එකක් ඕන කියා. මේ කියවන්න කැමෙන්න දියම් පත්තරේ කියවන්න. අද ගාන පිටුවට 10යි. හොඳේ. මිලාඩු කළා. මිලාඩු කරා. මොකද කියන්නේ ඩිස්කවුන්ට් හොඳේ බාප්පා? ඒ ඉතින් හරියටම හරිනේ. මදයි නිවැහනේ ඉලි පත්තරේ බලන්න හැදුවා. නෑ නෑ ඕන්නෑ. මට තනියම පත්තරේ බලා ගන්න පුළුවන්. බල දෙන්න යන දිහා කියලා පස්සේ වරෙල්ලා. මේ මන්නේ බාබා කොහෙද අපිට පත්තර පිටුවක් දෙකක් දියන්කෝ අපිත් නිකන් ඉන්නේ පත්තරේ බලන්න ඔය සෙවලා කතා තියෙන අතිරේක තියන් බාප්පේ මට මෙහෙනම් මටත් ඔන්න ඔය පැණිවදේ කියලා දියන්කෝ බාප්පෝ උඹට දැන් මේ පැණිවද පිටුවලින් වැඩක් නැහැනේ නේ අනේ මට එපා මං ගියපු පැණිවද කියලා තමයි අර මිදුල තප්පලන් ගහගෙන පොල්ලත්තක් කියන්නේ අර ඉන්නේ ආයි පුංචියම්මනි බාප්පේ බාප්පගේ පැණිවදේ ඔව් ඔව් ඒ කාලේ පැණිවදේ දැන් මලවදේ බලහන්කෝ ඉන්න කැත විතර නිකන් බානකලා තින්න පොල් ගහකින් වැටිලා වගේ මේ බාප්පේ මොකෝ උඹ හෙන ගේම දීලාලුනේ ඔය පුංචි අම්මව පන්නන් ආවේ ඒ කාලේ උඹලට කියන්න මම ගැටයා මාම්ම හෙන වැද්දබන් හා කම්බි පොටවල් හතට උඩින් පනින්න බල මම අනේ බලයන් බාප්පි බොරු කියන්නේ නතු අම්මා බයකෝ යකෝ උඹ එච්චර වැද්දෙක් නම් ඔලිම්පික් යන්න තිබ්බනේ යන්න තිබ්බා කොහෙද කවුද කේ කපේ අම්මට කියලානේ ඔව්වට ගියාම කෙල්ල උස පනින තැන්වල මං කට ඇරම් බලන් ඉඳි කොල්ල හරක් වෙයි කියලා ඒකනේ මාව යව්වේ නැත්තේ මේ උඹ කොමේ එච්චර උසප්පනින්නේ දුවගෙන ඇවිල්ලා රිටෙන්ද නෑ බං වැටකාව තියෙන අටකොස් ගහන බඩ කාලා පණ එපා කියලා අනිත් පැත්තට පණින්නේ ඕ ඌයි තරක් කරේ බාප්පා කිව්ව කැත ඉතින් බාප්පේ කියහන්කෝ අපේ පුංචි අම්ම උස්සන් ආපුයි වික්‍රමාන්විත මෙහෙවම උඹලට මතකද රජිනා ලංකාවට ආපු දවස ලාවට වගේ මතකයි අපි ඉපදිලාවත් නෑනේ ඒක තමයි උඹලට ලාවට වගේ මතක අන්නේ දවසේ අපි ගමේ ඔක්කොම ගියා රජින බලන්න රජින බලන්න නෙමෙයි බං අපේ ගමේ තොයිලට් තිබ්බ ඒක බලන්න හරි හරි ෂුවර් එකටම ගමේ කෙල්ල ටික ඔය තොයිල බලන්න එන හින්දා බාප්පා තොයිලට් බහින්නේ නැති නිකන් ගිනි කුකුලා වගේ නැද්ද බල දැනගනින්න මං තොයිලට් වැස්සේ මඩ කලපු පළය කාඩ් සරම ගහලා යටට ඡෝට ඡෝට් කොහෙද බං ඒ කාලේ මම යටට ගැවේ සත්තුනා මාර කම්බි අමුඩ ලේන්සුවෙන් ගහපු අමුඩේ එළනින් ගියාම උඩට ඇන්නේ මුල්ල බැනියම මුල්ල බැනියම ආ ඊටත් උඩින් මල් මල් ෂර්ට් එක ඇඳලා බෙල්ලේ පඩ ලේන්සුව ගැට ගහලා ඉනේ ගෝණක මිට පිහිය ගහලා තනිකර MGR වගේ කවුද බාප්පේ MGR කියන්නේ කමේ හිටපු ඡන්දියෙද ඒ පාර MGR ගැන කියලා හිටාංගු මුන්ට MGR අමතක කරහංගු මම ශාරුක් ඛාන් වගේ ලස්සනට බැස්සා අනේ නිකන් හිටාම් බාප්පේ බොරු නොකිය ශාරුක් ඛාන් කොහෙද බං සරුන් ගහලා යටට අමුඩ ගහන් යන්නේ මේ මයි වැඩ නෑ බාප්පු දැන් ඒ තොවිල් පොලේ ලස්සන කෙල්ලොත් හිටියනේ එහෙමනේ නැතුව ආ ඒ කෙල්ල බාප්පට කරකෙන්නේ නිකන් බඹර චක්‍ර කිල්ල වගේ එහෙමනේ දැන් කො බාප්පේ කෙල්ල ඔන්නම් දැන් බාගෙකට වැඩියේ ඉන්නේ කනත්තේ ඉතින් කහපංගෝ උඹලට කියන්න ඔය දැන් ඉන්න බියුටි කචල් කරගත්තු කෙල්ල වගේ නෙමෙයි බං ඒ කාලේ කෙල්ල තනි කර පියෝ නැචරල් නැචරල් කිව්වේ නැචරල් කිව්වේ සමහරු ජම්බෝල ගෙඩි වගේ සමහරු පිපිඤ්ඤා ගෙඩි වගේ හරි හරි ඒ අස්තෙන් කෙල්ලෙක් ඉන්නවා ගියාංකෝ හැඩේ නිකන් වටක ගෙඩියක් වගේ මූණ තනි කර අලු පුහුල් ගෙඩිය වගේ පියරු ගාලා කවුද දන්නවද ඒ කවුද ඒ අකෝ උඹලගේ පුංචි අම්මා අන්න ඒක මාව දැක්ක ගමන් අර උඹල කිව්වා වගේ බබර චක්‍රයක් ගිල්ලා වගේ මට කරගෙන ගත්තා ගියාංකෝ උඹ සීප්පෙගේ කිට්ටු කරලා ෆෝන් නම්බරේ දුන්නා කෙල්ල පස්සේ කෝල් කරා දිනීදා ගත්ත පෙන්නවා ඔය කිව්වේ යකෝ ෆෝන් කොහෙද බං ඒ කාලේ ඔන්න උගේ තාත්තා ගාවට කිට්ටු කළා නම් උගේ ග්‍රෑන්ඩ් ෆෝන් එක කුලියටවත් ඉල්ල ගන්න තිබ්බා අනි කර ඇස් වලින් SMS ගහලා බං වැඩේ පට්ටල් කරගත්තේ මං මෙහෙන් ගහනවා එක හැක්වල SMS එක
එකක්. හරි හරි SMS. ආව් මම එක SMS එකක් ගහනකොට එයා මට එකලක පහක් ගහනවා ගියාම්කෝ. ඉතින් ඕම ගාලා විනාඩි 5යි ගියේ. කාටිය අහලලා කෙල්ල මගේ ළඟට ආවා ගියාම්කෝ. ඈ ඒ මම කරුවලේ ගෙදර එක්කන් ගියා. ඔය තාම කරුම ගෙවගෙව මාත් එක්ක ඉන්නේ. ඒ උනාද බාප්පේ. උඹ සාර්ථක ගේමක් ගහලා කෙල්ලව පන්නගත්තු එකේ සතුට තියෙනවනේ. යකෝ මට වඩා සතුටු උන්ගේ තාත්තටනේ. මිනිහානේ සත පහක දෑවැත්තක් නැතුව මට කරගස්සන ගේම මුල ඉඳලා ප්ලෑන් කළා. ඔය පිළිවෙලට ගස්සලා තියෙන්නේ. මම අහුණා බොල. ඉතින් අමාරු යන්නත් එක්ක පත්තරේ ඉතුරු ටික අපි කියවන්නද? නෑ 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 මං කියව ගන්නම්. සල්ලි එපා ෆ්‍රී බං. උගුල උගුල. ඈ ඔන්න පත්තරේ කියවන්න මචං. හරි ඉතින් මං කියවන්න. හරි. හඳුනා නොගත් සර මද්දීමක් අත්හදා බැලීමට පානේ කිරීමෙන් අටක් මරුට. යකෝ මෙරෙන්න ක්‍රම ඕනවට වඩා තියෙද්දි මුන් තව අලුත් ක්‍රමත් අත්හදා බලනවද බං? යකෝ අපේ උන් මේ යන විදියට ඉස්සරහට එක මාරයකට මේ ඩියුටි කරන්න අමාරු වෙයි වගේ. තව මාරයකට වැඩ බාර ගන්න වෙයි වගේ. බලහල්ලා කොහෙට අනිද්දට ප්‍රාදේශීය මට්ටමේ මාරයෝ පත් කරන්නේ නැද්ද කියලා මේ යන විදියට. හරි මේ තව නිවුස් එකක් තියෙනවා කියවන්නේ. කියවංගෝ. මෙවර පැපුවා නිව්ගිනිය අයවැයින් ගස් ලැබු මිල පහලට. ආ මේ නිවුස් එක අපිට වැදගත් නෑනේ නේ බාප්පෝ. යකෝ එහෙනම් මොන මගුලටද මේක කියන්නේ? අපේ රටේ අයවැය නිවුස් එකක් කියවංගෝ මගුල. දැනට අපේ එහෙම අයවැය නිවුස් මුකුත් නෑ බං. කොළඹ කානු ජලයෙන් පිරියයි කියලා නම් ඕන් තියන එකක්. නේද එහෙමද? මොනවා හරි පිරිලා ඉතිරිලා යන්නනේ ඕනේ. ඒකනේ බාප්පෝ. ඔව් පස්සේ අපේ සාක්කු පිරිලා ඉතිරිලා යන්නද? තාම මොනවද තියෙන බලං. දුම්රියේදී අමු පෙම්වතිය දුන් කුඩ පහරින් 2 රුපියා මරුට. හොඳ හරියට බලහන් දුන් කුඩ පහරින්ද දුන් කඩු පහරින්ද කියලාක. අනේ අකුරු වචන හරියට බලලා කියහන්කු කුකුලෝ. අප්පා පෙම්වතිය දුන් කුඩු පහරින් 2 රුපියා මත්වේ මරුටද කියලා තියෙන බලහන්. නෑ බං නෑ මං හරියට බැලුවා. හා දුන් කුඩ පහරින් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කුඩෙන් ගහලා තියෙන්නේ මැරෙන්න ඕන්. උදේකින් උනත් එතෙන් නරක දැනකට වැදුනොත් මැරෙන්න පුළුවන් බං. ඔය අපේ ගෑනිත් කුඩෙන් ගහලා මම හිටියේ මාස 6ක් ඇඳේ. ඉතින් අපි උඹ කිව්වේ මෝල් ගහෙන් ගැහුවා කියලානේ. පටාස් ගාලා හද්දේ විතරනේ බං ආවේ සිහි නැති වුණානේ. මාසෙදී මෝල් ගහෙන් ගියලා. උසිය දින ගැහුවේ. පස්සේ කුඩේ හදන්න රුපියල් 200ක් ගියා කිව්වමයි මාත් දැනගත්තේ කුඩෙන් ගැහුවා කියලා. කුඩෙන් මාරාන්තික අවියක් නේ බාප්පෝ. නැතුව මල පැන්නාම ඔය සුකුමාර ලද බොළඳ අතකට කුඩයක් උනත් අහුනොත් මාරාන්තිකයි බොළ. ඔදිය පත්තරේ ඉතුරු ටික මං කියවන්න. ගනි බොඩි වාඩිය. හරි. අම්මෝ හක්ක පණින නිවුස් නේ බාප්පේ දැන් පත්තරවල තියෙන්නේ. මේ බලහන්කෝ. හරි හරි ඉතින් මං බලන්න ඕනේ නැනේ මං අහන්න උඹ කියවහන්කෝ. ඉරිපිටි මිල ඉහළ යාමට විරුද්ධව නවසීලන්තේ කිරිපත්තියක එළදෙනුන් මාරාන්තික උපවාසයක. අනේ කොහෙදි හරක් ගෙන් බලන කල්නම් ඉතම සාධාරණ උපවාසයක්. හානද බාප්පෝ. දන්නේ ඉතින් උඹනේ කියන්නේ. බයිතින් ඔය හරක් එහෙම බලලානේ අපිට දැන් කිව්වේ වෙන්නේ නැති නේද පිසාජයෝ. ඇත්තටම කුකුලෝ උඹ දැන් ඔය හරක් දෘෂ්ටි කෝණයෙන් බලලා ඒ විග්‍රහය කරන්නේ කොහොමද කියලා කියහම් බලන්න. නැත්නම් මමගම උඹේ කතාවක් නම් නොකිය හිටියට කමක් නැහැ. හොඳේ. හරි හරි මේ දැන් උඹලා ටිකක් කල්පනා කරලා බලහල්ලාකෝ. මෙච්චර කාලෙකට ඔය හරක් ඉතිහාසයේ ඔහොම කිරි සම්බන්ධ උද්ඝෝෂණ වෙලා තියෙනවද? නෑනේ. ෂේප් එකේ තනකොළ ටික කනවා. කිරි ටික දෙනවා. සාමකාමීනේ. හරක් ඉතිහාසයේ නෙමෙයි බොල එළදෙන් ඉතිහාසය ගැන නේද උඹ ඔය දැන් කියන්නේ? ඕ හරක් ඉතින් දෙන්නේ නෑනේ එළදෙන තමයි. හරි දැන් බලහල්ලා ඔය කොයිතරම් කිරිපිටි ගණන් ගියත් එළදෙන්නු කිරි ගන්නකොට බෑග් ගන්නවද? නෑනේ. එළදෙන්නු කොහොමද බෑග් ගන්නේ? නෑනේ බං. උඹේ කියන්නේ ඒ බෑග් ගන්න එළුවෝ මට පේන විදිහට බාප්පේ මූ සතමාරු කරන් වගේ. නෑ නෑ බං නෑ. මං කියන්නේ යන්නේ දැන් ඔය කිරිපිටි දවස ගානේ මිලිහෙර ගියාට ඔය එළදෙනියෝ සද්දයක්වත් කරේ නෑනේ. එනේ අඩුම ගානේ තමන්ට එක තනකොලයක් නිකන් පුන්නක් වූ ඉදරුව වැඩි කළ ඉල්ලුවෙත් නෑනේ. මම නම් කියන්නේ ඉතාම සාධාරණ වැඩ වර්ජනයක් ඕන්. ඕක තාම මෙහෙ අපේ උන්ට බොව වෙලා නැද්ද බං? නෑනේ. නැද්ද? එහෙනම් කමන්නේ. මොකද පිටරට වෙන්නේ මොකද්ද? සුටුස් ගාලා මෙහෙ අපි ෆලෝ කරනවනේ ඒක. හරක් උනත් ඉතින් අපේනේ නේද? මේ වෙන නිවුස් එකක් දැනට ගියාම්කෝ. ටෙක්සාස් මහා මාර්ගයක ගමන්ගත් තෙල් බවුසරයක්
ගිනිගෙන ඒ අසලින් ගමන්ගත් ලෝක පූජිත ක්‍රිකට් විනිසුරුවරෙක් දැවියයි. මව පහිරන ඕක තමයි කියන්නේ අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියලා. ඒ මොකද්ද? නෑ ඉතින් උදේ ඉඳන් හවස වෙනකල් ටීම් දෙකේ උන් දවා ගන්න සපෝට් කරලා තමන් නොදෙවි හිටිය පාපේ තමයි ඔය පළ දුන්නේ. මා බාරේ දැවුනේ. ඌට කියන්නේ ක්‍රිකට් කරුම කියලා බං ක්‍රිකට් කරුම. දිටරම වේදනී කර්ම නෙමෙයිද එතකොට? ඕ ඒවත් වෙන්නේ නැති කොමුණත් ක්‍රිකට් කරුමයක් බාප්පෝ. මූ යකෝ ගොනෝ. බාප්පා ක්‍රීඩකේ දැවි ගියම අම්පයර් රවුට් එක දෙන්නේ නැතෝ වෙනමක් කරන්නද බං? මූ කියනේ ඔබ බලහංගු. යකෝ මූ කියනේ වහම පතරේ තෙපා වෙනවා. වෙන එකක් කියවහං. මේ තියෙන නිවුස් බැලුවම මොලේ බෝල ජොයින්ට් යනවා. ඔබේ ඔය දැන් නිවුස් බැලුවේ ඇති. පොඩ කන්නර දෙන්නීම් බලහල්ලා. මරණ දැන්වීමද බාප්පෝ? උඹ ඔය හදන්නේ ගැලපෙන මලගියා බල්ලා ගින් හත් දොහේ බණ සෙට් වෙනකල් ඉන්ඩෝ ගේම්ස් ගන්න නේද? බూరుවා. බාප්පෝ මං කිව්වේ මරණ දැන්වීම් නෙමෙයි බල. එහෙනම් මංගල දැන්වීමද? අනේ ලැජ්ජ නැද්ද බාප්පේ? බාප්පගේ ඔය වයසට ඔව්ව බලන්න. යකෝ හිට පෙන්නත් වඳුරා විමින් නොයයි වගේ හැරමිටියෙන් ගියත් බාප්පගේ මනමාලකම නෑ යන්නේ නේ. නේද බාප්පේ? ආරේ ලලනාවන් යනකොට නොපෙනී යනකල් ඒ පැත්තට බෙල්ල ලොක් වෙලා කීපාර පුංචි අම්මගෙන් ගුටි කාලා ඇද්දනේ. ඒත් ලැජ්ජ නෑනේ බාප්පෝ උඹට. ඒකනේ. උඹලා දෙන්න දැන් කියලා ඉවරද? බොලව් මම කිව්වේ ඕකේ ලුහුණු දැන්වීම මොනවද තියෙන්නේ කියලා බලන්න කියලා. බල මංගලව මංගල දැන්වීම ඒක අස්සට එබුවට මම්මක් කරන්නේද බොලව්? මේ මේ බාප්පේ මේ ලුහුණු දැන්වීම පිටු තියෙන්නේ මගේ අතේ පොඩක් ඉතින්. යා උඹට දැන් බලව ගන්න ඕනේ විකිනීම්ද මිලදී ගැනීමද? විකිනීම් මොනවද තියෙන්නේ කියලා බලහන්. මොකක් හරි අඩුවට තියෙන හොඳ එකක් අරගෙන විකුණ ගන්න පුළුවන්ද කියලාවත් බලන්න. මේ බාප්පා කියන බයින්ඩ් ඇන් සෙලින් නේද බාප්පේ? මේ කුකුලෝ ඇබිසා හරියටම හරියන එකක් බලහන්. බයින් හරි ගිහිල්ලා සෙලින් නැතුව බඩු ගෙදර තියන් ඉන්න වෙන්නේ. බලහන් ඈ ඉඳන්ක උඩරට බොදු ගොවි අඩිපහයි අඟල් දෙකයි උස රජයේ රැකියාව කරන රූමත් එකම දියණියට ගොනෝ නවත්තහන්. එබාප්පෝ යකෝ බයිති මොයි කියන්නේ මංගල දැන්වීම නේ බං. යකෝ මාර වැඩක් නේ මම මේ බලන්නේ ලුහුණු දැන්වීම බාප්පේ. මේ බලංගෝ මේ අම්මා බවුනේ නැන්න මක්කොල්ලව දී ගන්න බැරි කෙල්ලෙක්ව ලුහුණු දැන්වීම වලට දාලාද කොහෙද මේ තියෙන්නේ? මේ ඔන්නක හරියට බලහන් බං කුකුලෝ. බලංගෝකට උයන්න පියන්න මැවුන් ගෙතුන් ගෙදර දොර වැඩ හෙම් පුළුවන්ද කියලා? වාපි ග්‍රහය පොරොන්දම් වැඩක් නේ. දෑවැද්ද ගොඩමඩ ඉඩම් පිරිසුදු ඔප්පු තියෙනවා නම් ඒව හොඳට ඕම ඇති. පොඩක් ඉතින් උඹලත් එක බෑනේ බං. ආ කියවා එකම දියණියට හිමි බෙඩ්ෆෝඩ් ලොරි රථය විකිණීමට අලමු අයිතිකරු ලී බොඩිය දිරුම් ඇත ඇංචිම නැත. යකෝ කෙල්ලව පෙන්නලා ලොරි තරිය විකුණන්න දාදන්නේ. බාප්පේ ඈ පලාපල බලලා වැඩේ නවත්තලා දාමුද? මං කිව්වේ පත්තරේ බලන එක නවත්තලා දාමුද? මොකද කියන්නේ කියන්නකෝ. මගේ නම් ඉතින් පලාපල බලන්න දෙයක් නැහැ. ආයි එකෙන්ම ඒ රාෂ්ට්‍ර කපල ඇති මට. ඒ තින් උඹලා දෙන්න මගේ වටේ කරගෙනවා කියන්නේ මාරාන්තික අපලනේ බං. බාප්පේ ඔක උඹ දැනගනින් බාප්පේ අපි දෙන්න ළඟ කරගෙනවා කියන්නේ සිතූ පෙතූ සැප සම්පත් උදා කරලා දෙන වාලම්පුරි දෙකක් ළඟ කරගෙනවා වගේ තමයි බාප්පේ. හරිද? වාලම්පුරි නෙමෙයි වැඩකට අත ඇහුවොත් ඒක සුන්නත් දූලි. අනේ මේ උඹට බැලන නිකන් ඉදා විසා. ඈ මචං මචං මගේ ලග්න බලහන් වෘෂභ. ඈ උඹේ ලග්න වෘෂභද? මගේ වෘෂභනේ බං. බලදෙන්නගේම ලග්න වෘෂභ කියලා මූණ බැලුවහම පේනවා බං. ලග්න බලාපල බලන්න දෙයක් නැහැ. බලහල්ලා දෙන්නම ඔළුව අත ගාලා අන් දෙක අතට අහු වෙනවද කියලා. බාප්පේ මේ මොකෝ නිකන් කින්දිය දාන්න එපා. හොඳේ වෘෂභ කියන හොඳ ලග්නයක් කො මොක කියවහංග බලන්න. ගවම ස්ථානං කිරීමට ගත් තීරණය සාර්ථක වන බැවින් වෘෂභ ලග්න හිමියන්ට ඇති මාරාන්තික අපල පහව යන ලකුණු පෙන්නුම් කරේ. මං කිව්වේ දැන් බය වෙන දෙයක් නැහැ සතුටින් ඉටහල්ලා. සවස් කාලයේ පවිතු මිතුරෙක්ගේ ඇසුර හිමි වෙයි. ඒක නම් හරියටම හරි. අපි දෙන්න මේ බාප්පව හම්බ වෙලා ඉන්නේ. පවිතු කියන්නේ පත්තම පවිතුනේ. මේ පවිතු කිව්වහම මතක් වුනේ පළතුරු වලින් පෙරපුව පොඩ්ඩක් ඇති කරනවා නම් මොකෝ කියන්නේ? යකෝ මේ පලාපලේ කී තියෙන්නේ සඳා කාලේ සතුටින් ගත වෙයි කියලා. ගනි බාප්පේ නවල දාන්න. මොහෙන්ද බාප්පා බඩු චුවනේ හොඳයි නේද? යකෝ කුරුඳු වලින් හදන දුම් වැටේ හොඳයි නම් පළතුරු වලින් පෙරණේව නරක් වෙන්නේ කොහොමද? මෙන්න මේ ගනිම්බන් කොහමද සුවඳ මේ බලා. කොහෙන්? හප්පේ පට්ටනේ බාප්පේ. අනේ අම්මේ මම මොහොතක් ගියාට මෙහෙට වෙන්නේ බෑ. පස්පව් වලින් තුන හතරක් කඩනවා නේද? ඒක හොල්ලම් බලන්න කොහොමද?
ගන්න අම්මේ ගන්න ගන්න ගහන බබනි ගන්න බුදු අම්මෝ වයිසකට වෙන්නේ කරන්නේ අම්මේ ඌ අරුන් දෙන්න කිව්ව නේද කොහෙන් තිබිච්ච බෝතල් පොඩ්ඩ යකෝ මුන් දෙන්නේ ඒක තරම් දුවලනේ ඈ ඔය දෙකට මම මගේ ලග්න බලාපලේ තියෙන්නේ නැති අද ඇබේනියකින් කුටි කනවා කියලා අම්මේ කොන්ද මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ Huh?